යෙසබෙල් කියන ආත්මය සභාවන් සහ පවුල් තුල ක්‍රියා කරන විශාල ආත්මයක්. හැබැයි උන් මං ඉස්සෙල්ලා කිව්වා වගේ අර පොඩි 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 සීරියාකා මහසෝනගෙන් කරගන්න පුළුවන් වැඩ යෙසබෙල් ඇවිල්ලා කරන්නේ නැහනේ. යෙසබෙල් කියන්නේ ඉතා ඉහළම මට්ටමේ ඉන්න සාතන්. එතකොට ඔය පොඩි පොඩි අශුද්ධ ආත්ම වලින් තුලින් කරගන්න පුළුවන් දේවල් මේ යෙසබෙල් ආත්ම ආත්මය කරන්නේ නැහැ. ඒ නිසා හැම සභාවකම යෙසබෙල්ගේ ක්‍රියාවලිය තිබෙනවා කියලා කියන්න බෑ. හැම ගෙදරකම ක්‍රිස්තියානි ගෙදරකම නැත්නම් හැම ක්‍රිස්තියානි පුද්ගලයෙක් තුළම ඔය යෙසබෙල්ගේ ආත්මය තිබෙනවා, එහෙම නැත්නම් ඔය යෙසබෙල්ගේ ආත්මය ක්‍රියා කරන්න උත්සාහ කරනවා කියලා අපිට කියන්න බෑ. කවුරු කවුරුන්ට විරුද්ධවද, එසේ නැතහොත් කුමන සභාවන් වලට එරෙහිවද ඔය යෙසබෙල් සටන් කරන්න කියලා කියන්නද? මොන මොන සභාව නැත්නම් මොන මොන පුද්ගලයන් ඔය පොඩි පොඩි යක්කුන්ට විරුද්ධව සටන් කරලා ශක්තිමත් වෙලා ඉන්නවද? ආත්මික වර්ධනය, වචනයෙන් වර්ධනය, ආලේපය, ඔයාදි වශයෙන් බයිබලයේ කියා තිබෙන සෑම දෙයකින්ම වර්ධනය වෙලා තිබෙනවා නම් සභාව, අන්න ඒ සභාවට විරුද්ධව තමයි ඔය යෙසබෙල්ගේ ආත්මය ක්‍රියා කරන්නේ. පවුල් ගත්තහම කොයි පවුල් වලද පවුල් යාඥාව වචනය සභාවට යන්නේක නොවලක්වන ආලේ ආකල්පය, ඒ වගේ දසයෙන් කොටස සම්මාදම අවංකව දීම, දෙවියන් වහන්සේට තමන්ව කැප කරලා සේවය කිරීම ආදී ඔය වැනි බයිබලයේ බලාපොරොත්තු වෙන්නා වූ ක්‍රිස්තියානි දේවල් තිබෙන පවුල් වලට තමයි යෙසබෙල්ගේ ආත්මය එන්නේ. ඒ වගේම පෞද්ගලිකව ගත්තා අපි දෙවියන් වහන්සේ තුළ වර්ධනය වෙලා වචනයෙන් පිරීලා ආත්මෙන් පිරීලා ආලේපෙන් පිරීලා ඉන්නකොට තමයි යෙසබෙල් අපට විරුද්ධව ක්‍රියා කරන්න එන්නේ.